ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවත තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංකකේ ප්‍රවෘත්ති ප්‍රකාශය පැතිකඩ ඇත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුකා බේසින් මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල පාර්ලිමේන්තුවේදී හකීම් ලගින් සිටි මන්ත්‍රීවරුන් 7ක් ස්වයං නිරෝධායනයට මන්ත්‍රීවරු ඒ වගේම ආශ්‍රිතයෝ පරීක්ෂණයට ලක් කෙරේ. ඒ සඳහා දැන් ඇන්ටිජන් පරීක්ෂණය අපි ආරම්භ කරනවා 300ක් කරන්න. බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශ අතහැර පළමු පාසල් වාරය හෙට ඇරඹේ. අවදානම ඇති අම්පාර සහ බෞනියාවේ පාසල් තවදුරටත් වැසේ. දෙමිටුගොඩ මාලිකාවත්ත සහ ග්‍රෑන්ඩ් පාස් පොලිස් බල ප්‍රදේශ ඇරේ. ඔරල්ල ගෝතමීපුර ප්‍රදේශ කිහිපයක් වැසේ. යාපනයේ සරසවියේ යුද ස්මාරකයේ ඉවත් කිරීමට එරෙහිව සිසුවෙක් මාරාන්තික උපවාසය. සහයට උතුරු නැගෙනහිර පළාත්වල හෙට හර්තාල. පොළොන්නරුවට සහ අම්පාරට තද වැසි ජනාංශ 30ක් වාන් දමයි. තද සුළඟකින් මොරටුවේ නිවාස කිහිපයකට හානි. ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකුට PCR පරීක්ෂණ සඳහාත් ස්වයං නිරෝධායනයටත් යොමු වෙන ලෙස දැනුම් දී තිබෙනවා. ඔවුන් පසුගිය 5 වෙනිදා රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී සමීප ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පිරිසයි. කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා සඳහන් කළේ එළමෙන සතියේදී පාර්ලිමේන්තුව තුළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 300ක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි. තමාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා අද පෙරවරුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා. එම නිසා තමා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු වන බවත් එම ට්විටර් පණිවිඩයේ සඳහන්. මන්ත්‍රීවරයා ඉල්ලා සිටින්නේ පසුගිය දින 10 තුළ තමා සමග සම්බන්ධ වූ සියලු පුද්ගලයන්ට නිසි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පසුගිය ජනවාරි 5 වෙනිදා පැවති නව වසරේ පළමු පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී වූ බව පාර්ලිමේන්තු වේතුදාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් පැවසුවා ඒ අනුව රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුව තුළ සංචරණය කළ ස්ථාන සහ සමීපව ආශ්‍රය කළ පුද්ගලයන් සොයා ගැනීමට CCTV දර්ශන පරීක්ෂා කරන බවයි. එම පරීක්ෂා කිරීමෙන් පසු රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරුන් 7 දෙනෙකුට PCR පරීක්ෂණ සඳහා හා ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා. එම මන්ත්‍රීවරුන් 7 දෙනා අතරට සමග ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 2 දෙනෙක්, දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් 2 දෙනෙක් සහ තවත් මන්ත්‍රීවරුන් 3 දෙනෙක් අයත්. මීට අමතරව රවුෆ් හකීම් මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගන්නු තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් සම්බන්ධයෙන්ද සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට පාර්ලිමේන්තු බලධාරීන් පියවර ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පසුගිය 5 වෙනිදා පැවසුණු පාර්ලිමේන්තු සභාගර්භය සහ සෙසු ස්ථාන විෂබීජහරණය කිරීමටද පියවර ගෙනුණා. මෙතර රාජ්‍ය මාත්‍ර දයසිරි ජයසේකර මහතාටද COVID-19 වෛරසය ආසාදනය වූ බව මීට පෙර තහවුරු වී තිබුණා. විසබීජහරණය සම්පූර්ණයෙන්ම කරලා අවසානයි. දෙවැනි කාරණය තමයි මන්ත්‍රීවරු ඒ වගේම ආශ්‍රිතයෝ පරීක්ෂණයට ලක් කිරීම. ඒ සඳහා දැන් හිටින් ආරම්භ වෙන සතියේ ඇන්ටිජන් පරීක්ෂණය අපි ආරම්භ කරනවා 300ක් කරන්න දැන් එකඟ වෙලා තියෙනවා රෝහල. අපි සාමාන්‍ය සුපුරුදු විදිහට පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යනවා. එච්චර ආසාදනය පිළිබඳ ගැටලුවක් ප්‍රශ්නයක් ඇතේ කියලා අපිට හිතන්න බෑ. මොකද සිකුරාදා දිනේ ඒ තරම් බරපතල වැදගත් රාජකාරියක් තිබුණේ නෑ. जयशेखर महतागे हेट्टिपोल पिहिटी कार्यालय कारमंडले सिउदिनेकु स्वनिरोधानयट यमु करतिबेनवा दयासिरि जयशेखर महता पसुगे दिवनदा कुलियापिटिय अस्वद्दुम सुबारतीपुर प्रदेशे पेवति साधयकट सहभागी वी अति अतर එහි සිටි ඔහුගේ ළඟම ආශ්‍රිතයින් 8 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි කුලියාපිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ. මෙතර COVID-19 වෛරසයට එරෙහිව තමා නිෂ්පාදනය කළ ඖෂධය රාජ්‍ය මාත්‍ය දයසිරි ජයසේකර මහතාට ලබා දීම සඳහා ඔහුගේ විරුද්ධ වෙත ලබා දුන් බව පාරම්පරික දේශීය වෛද්‍ය දේවින්ද ලක්ෂිත රණසිංහ මහතා පවසනවා. නිවසේ තුල නිරෝධායන වෙමින් සිටින එතුමාගේ බිරිඳට අපි බෙහෙත් ලබා දෙනවා. මොකද රටේ තියෙන COVID නීති රීති වලට අනුකූලව මහට මේ ස්ථානට ළඟා වෙන්න නොහැකුණත් එතුමාගේ බිරිඳ පොරොන්දු වුණා බෙහෙත ගරු අමාත්‍යතුමා වෙත ලබා දෙන බවට මම එතුමාගෙන් ඉල්ලනවා මේ බෙහෙත පාවිච්චි කළ දින 3ක් ඇතුළත
ලෝකයට එම වාර්තාව ඉදිරිපත් කරන්න මේ අතර අද දිනේ COVID-19 ආසාදිතයින් 300 දෙනෙකු හඳුනා ගැනීම සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 44140 දක්වා ඉහළ ගියා පුද්ගලින් 487 දෙනෙකු අද සුවය ලබා ඇති අතර ඒ අනුව සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 41325ක් මේ අතර හුදකලා කර තිබූ මාලිගාවත්ත ග්‍රෑන්ඩ් පාස් සහ දෙමඩකොඩ පොලිස් වසම් හෙට පෙරවරු 5 සිට හුදකලාභාවයෙන් ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා එමෙන්ම හෙට පෙරවරු 5 සිට බොරැල්ල පොලිස් වසමේ ගෝතමීපුර මහල් නිවාසය ගෝතමීපුර 24 වත්ත සහ ගෝතමීපුර 78 වත්ත හුදකලා කිරීමටද පියවරගෙන තිබෙනවා ඊට අමතරව ගම්පහදේ ශ්‍රීකී හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් හෙට පෙරවරු 5 සිට ඉන් නිදහස් කර තිබෙනවා ඒ වත්තල පොලිස් වසමේ වැලිකඩ මුල්ල ග්‍රාම නිලධාරි වසමේ දූව වත්ත කිරිබත්කර පොලිස් වසමේ හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරි වසමේ වෙඩිකන්ද සහ මීගමු පොලිස් වසමේ තල්දූව ග්‍රාම නිලධාරි වසමේ එම්සී නිවාස යෝජනා ක්‍රමයයි ඊයේ කොවිඩ් 19 ආසාදිතයින් 535 දෙනෙකු හඳුනාගත් අතර ඉන් වැඩිම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වුණා එය 148ක් කොළඹ මහනගර සභා සීමාවෙන් වාර්තා වී තිබුණේ ආසාදිතයින් 99 දෙනෙකු පමණයි. ඉන් වැඩිම ආසාදිතයින් නාරහම්පිටි ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 30ක්. මහනුවර දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 111 දෙනෙකු වාර්තා වුණා. ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 64ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 59ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 31ක් ලෙස COVID-19 ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. මේ අතර තවත් COVID මරණ 4ක් වාර්තා වීම සමග මෙරටින් වාර්තා වන සමස්ත COVID මරණ සංඛ්‍යාව 229ක් දක්වා ඉහළ ගියා. එලෙස ජීවිතක්ෂයට පත් වුණේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක්, වැල්ලම්පිටි ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලෙක්, කාත්තංකුඩි ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලෙක් සහ ඕපනායක ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලෙක්. මේ අතර පැල්මඩුල්ල, සන්නස්කම, කෝට්ටපත්ත ප්‍රදේශයේ නිරෝධායන යොමු කර සිටි පුද්ගලයන් සිට නිවසක ජීවත් වූ 80 හැවිරිදි පුද්ගලෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා. අප වාර්තා කර පැවසුවේ අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බව සැලවීම සමග ගම්වැසියන් බොහෝ දෙනෙක් එම නිවසට පැමිණ ඇති බවයි. මෙතර COVID-19 වෛරසයේ පැතිරීම හේතුවෙන් වසා දැමුණු මූතුරු පොලිසියෙන් තවත් COVID-19 ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව එම පොලිසිය වෛරසයේ ආසාදනය වූ නොදහරින් සංඛ්‍යාව 31ක්. මෙතර කෑගල්ල ශික්ෂණ රෝහලේ රසායනාගාර ශිල්පීන් 5 දෙනෙකුට සහ එහි සහායකයින් 2 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එම ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ රසායනාගාර ශිල්පියෙකුට මීට පෙර වෛරසය ආසාදනය වීම සමග සිදු කළ PCR පරීක්ෂණ වලින් පසුවයි. මේ අතර සපරගමු පළාත අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන සිය දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙනවා. ලෝක තත්ත්වයත් එක්ක ගත්තම අපි පාලනය කරගෙන ඉන්නවා කියන එක කියන්න ඕනේ. ඉතින් රටේ ජනතාවගේ සහයෝගය මේ සඳහා ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඒත් එක්කම තමයි මේ විදේශ රටවල් වලින් රැගෙන එන සම්බන්ධයෙන් කතා කරනවා. පසුගිය මාසයක් එකමාර කාලයක් තුලදී අපිට යම්කිසි ආකාරයක අඩුවක් වුණා. ඊට ප්‍රධානතම හේතුව වූයේ නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් පවත්වාගෙන ගිය විශාල සංඛ්‍යාවක් අපිට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානේ බවට පරිවර්තනය කරන්න උනා. නමුත් අපි කියන්නේ හෝටල් වල ඉන්න අවශ්‍යතාවයක් නැහැ. එඳ හමුදාවෙන් කරන නිරෝධායන මධ්‍යස්ථාන වලට ඇවිල්ලා ඒ වගේ නිරෝධායන වීමට කටයුතු කරන්න කියලා 3000ක් පමණ වැඩිම වුණොත් උපරිම තිබ්බේ. දැන් ඒක අපි 6000කටත් වැඩි කරන්න කටයුතු කරමින් සිටිනවා. ඉතින් යානුව අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලාංකිකයන් වැඩිපුර රැගෙන එන්න. මේ අතර මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ වෛරස තත්ත්වයේ ප්‍රභේදවල වෙනස්කම් සිදු වෙද්දී යන පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මික ප්‍රතිශක්ති විද්‍යා හා ශෛල ජෛව විද්‍යා ආයතනයේ මේ වන විට ජාන විශ්ලේෂණ පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා. අපිට ලැබිලා තියෙන සාම්පල වලින් දැන්ට පර්යේෂණ කරගෙන යනවා. වෛරසයේ ප්‍රභේදය හඳුනා ගැනීම පර්යේෂණ සිදු කර අපේ ලැබ් එක මේ වන විට සීක්වෙන්සින් පටන් ගන්න තියෙන්නේ. වාර්තාව ලැබෙන්න අපිට තව දින කීපයක් යනවා. සියලුම වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයට නිල වශයෙන් බාර දෙනවා. ඒ නිල ප්‍රතිඵල සෞඛ්‍ය අමාත්‍යාංශ හරහා ලබා ගන්න පුළුවන්. මේ අතර පොළොන්නරුව ගල්ඇල්ල COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබෙමින් සිටියේදී පසුගියදා පැන ගිය COVID ආසාදිත බඳනාගාර රදවියන් 5 දෙනා අතරින් තෙවන්නා අද නාරම්මල බෝගහපිටි ප්‍රදේශයේදී අතරමුණුගෙන් තිබෙනවා. දවසේ පුවත කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වන්න සබන් යොදාදැත් සෝදන්න. මේ අතර තවත් COVID-19 ආසාදිතයන් 236 දෙනෙකු හඳුනාගැනුණු බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. බස්නාහිර පළාතේ සහ හුදකලා ප්‍රදේශවල හැර සෙසු පළාත්වල 2021 වර්ෂය සඳහා පළමු පාසල් වාරයේ අධ්‍යන කටයුතු හෙට සිට ආරම්භ වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව දෙවන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යන කටයුතු හෙට ආරම්භ වන බවයි.
දෙදහස් විසියක වර්ෂය සඳහා වන පළමු පාසල් වාරයේදී සිසුන් පාසලට සෞඛ්‍ය ආරක්ෂිතව රැගෙන ඒමේදී මව්පියන් ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු සියලු පාර්ශවකරුවන් දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙනවා. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් උපදෙස් මාලාවක්ද ලබා දී තිබුණා. පාසලට සිසුන් පැමිණීමේදී පාසල තුලදී සහ පාසලෙන් පිටව යන අතරමඟ මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම, පාසලට ඇතුළු වීමේදී සියලුම සිසුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම, පාසලට සිසුන් ඇතුළු වීමේදී දැත් සේදීම අනිවාර්ය කිරීම, සිසුන් අතර දුරස්ථභාවය පවත්වා ගැනීම, නිවසෙන් රැගෙන එන ආහාර ජලය සහ උපකරණ හොමාරු කර ගැනීම වැළැක්වීම යන කරුණු ඊට ඇතුළත්. විදුහල්පතිතුමාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාත් ගුරු බවතුන් ඒ වගේම දෙමෝපියනුත් ඒ ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා සහ මහජන පරීක්ෂකතුමාගෙන් යුතු කමිටුවකින් මෙම සෞඛ්‍ය උපදෙස් නිශ්ලේෂ පිළිපදිනවාද කියලා තීරණය කරමින් පාසල් විවෘත කරන්න කියලා තමයි අපි නිර්දේශ ලබා දීලා තියෙන්නේ. සෞඛ්‍ය අංශවල නිර්දේශ ලබා ගැනීමෙන් හුදකලා කර ඇති ප්‍රදේශවල හැර බස්නාහිර පළාතේ සෙසු පාසල්වල 11 ශ්‍රේණිය ජනවාරි 25 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. මේක කරන්නේ ඉතාමත් පරිස්සමෙන් අපි සකස් කරලා තියෙන වැඩපිළිවෙලක් අනුවයි. එම නිසා අපි දෙමව්පියන්ට කියනවා මේක හම්බේ කිරිච්ච වැඩක් නෙවෙයි. මේකට අවශ්‍ය පසුබිම සකස් කරලා අපේ දූ දරුවන්ගේ සෞඛ්‍ය සඳහා කටයුතු සියලුම පියවර අර තමයි හෙට බස්නාහිර පළාත හැරෙන්න සෙසු ප්‍රදේශවල පාසල් විවෘත වන්නේ. මේ අතර පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථ, වෑන් රථ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව කටයුතු කරන්නේද යන්න පොලිස් නිලධාරින්ගේ පරීක්ෂාවට ලක්වනු ඇත. පාසල් බස් රථ පොදු ප්‍රවාහන සේවා ලමුන් ප්‍රවාහනය කරන අනිකුත් ප්‍රවාහන සේවා වලදී සෞඛ්‍ය සිරිත් අනුගමනය කරන්න නිරන්තරයෙන් දරුවන්ට මුඛ ආවරණ ගලවන්නට දෙන්නට එපා. ඒ වගේම රථ වාහන අංශවල පොලිස් ධාරීන්ට අපි උපදෙස් ලබා දී තිබෙනවා නිරන්තරයෙන් මෙම පාසල් බස් රථ, වෑන් රථ, පාසල් ලමුන් ප්‍රවාහනය කරන අනිකුත් පොදු ප්‍රවාහන සේවා නිරන්තර පරීක්ෂාවට ලක් කරන ලෙසට. මේ අතර පාසල් ආරම්භ කිරීමට රජයේගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වව අදහස් පළ කළා. පාසල තුල විෂ බීජාරණ ක්‍රියාවලිය, පාසල තුල සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම, පාසල තුල කොවිඩ් ආසාදිතයෙක් නොවීමට වග බලා ගැනීම, සනීපාරක්ෂක ද්‍රව්‍ය සියලු දේ ගන්න ඕනේ. නමුත් අපි දන්න විදියට නම් පළමු වාරේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු මුදල් ප්‍රතිපාදනයක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා දීලා නැහැ. විශේෂයෙන් අපි දන්න ප්‍රමාණය. ඉතින් ඒකට අදාළ ක්‍රියාමාර්ගයක් අපි දන්න විදියට අධ්‍යාපන අමාත්‍යාංශය හදලා නැහැ. 11 වෙනිදා පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන සියලු වැඩපිළිවෙළවල් සියලු බලධාරීන් ඒක රාශි වෙලා සකස් කරලා තියෙනවා. හෙට දවසේ යුතුයකමක් විදියට සියලුම දෙමව්පියන් තමන්ගේ දරුවන් පාසලට එවන්න. පාසල් ආරම්භ කරනවා කියන්නේ තවත් අවධානම් කණ්ඩායමක් අපි නිවෙස් වලින් එළියට ගේනවා. දරුවගේ ආරක්ෂාව පිළිබඳව දෙමව්පිය විශ්වාස කරන්නේ ආණ්ඩුවවත් වෙනත් පාර්ශවයක් නෙවෙයි, මේ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය. ඒ නිසා අපි ඔවුන්ගෙන් ඉල්ලනවා තමන්ගේ පාසල් වලට දරුවෙක් ඇතුළත් කිරීමේ අවධානමක් තියෙනවා කියලා තීරණය නම් මේ ක්‍රියාවලිය තමන්ගේ සූදානම උනාට පස්සේ ආරම්භ කරන්න. එහෙම නැතුව රජය කියනවා කියලා දරුවන් අවධානය මේ හෙලීමට කිසිදු පාසලකට අයිතියක් නැහැ. හෙට විවෘත කිරීමට නියමිත බොහෝ පාසල් පිරිසුදු කිරීම සහ විෂ බීජහරණය කරනු දක්නට ලැබුණද ඇතැම් පාසල් විෂ බීජහරණය කරනු දක්නට නොලැබුණු බව අප වාර්තාකරුවන් සඳහන් කළා. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වයේ අවධානම හේතුවෙන් වවුනියාව නගරයේ පාසල් හෙට සිට තවත් සතියක කාලයක් වසා දැමීමට වවුනියාව කලාප අධ්‍යාපන කාර්යාලය තීරණය කර තිබෙනවා. එමෙන්ම අම්පාර නාගරික ප්‍රදේශයේ සියලු පාසල් තවදුරටත් වසා දැමීමටත් එම පාසල් යළි විවෘත කිරීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමටත් අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය තීරණය කර තිබෙනවා. COVID-19 වෛරසය ආසාදිනේ වූ ලෝපුරා පුද්ගලයන් සංඛ්‍යාව කෝටි 9 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ ගෙවුණු දිනේදී ඇමරිකාවෙන් ආසාදිතයන් 250,000කට වැඩි පිරිසක් හඳුනා ගැනීමත් සමගයි. මේ අතර ඉන්දියාවේ ප්‍රාන්ත 7කින් කුරුළු උණ අවදානමක්ද මතුව තිබෙනවා. 2021 නව වසර ආරම්භයේ සිට මේ දක්වා ගෙවුණු දින 9ක කාලය තුළ ඇමරිකාවෙන් COVID-19 ආසාදිතින් මිලියන 2කට අධික පිරිසක් අලුතෙන් හඳුනාගෙන තිබෙනවා. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාල සංකරණ දත්ත පෙන්වා දෙන්නේ එම කාලය තුළ පුද්ගල මරණ 25,000ක්ද ඇමරිකාවේ සිදු ඇති බවයි. COVID-19 මර්ධනයෙන්නත් ලබා දීමේ වැඩසටහන් මහා පරිමාණයෙන් ඇමරිකාව තුළ ක්‍රියාත්මක කර ඇති පසුබිමක මෙලෙස COVID ආසාදිතින් සහ මරණ වාර්තා වීම විශේෂත්වයක්. මේ අතර බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් මහරජන සහ එඩින්බරෝහි ආදිපාදවරයා COVID-19 මර්ධනයෙන් ලබාගත් බවට බකින්හැම් මාලිගාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුද COVID මර්ධනයෙන් තේ දෙවන මාත්‍රාව මෙලෙස ලබා ගත්තා. අත උතුම් ශ්‍රද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේද ලබන සතියේදී COVID මර්ධනයෙන්ත් ලබා ගැනීමට නියමිත බව වතිකාන මාධ්‍ය වාර්තා කරනවා.
මෙතර ලොව පැරණිතම සහ විශිෂ්ටතම වෛද්‍ය සංග්‍රහයක් වන ලැන්සට් සංග්‍රහව පෙන්වා දෙන්නේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් මිලියන 30ක් සහ වයස අවුරුදු 50ක්ම වූ වැඩිහිටියන් මිලියන 270ක් ඉන්දියෙ එන්නත් වැඩසටහන් වලට මුහුණ දීමට නියමිත බවයි. ඉන්දියාවේ ප්‍රාන්ත හතකින් නව කුරුළුණ තත්වයක්ද මතුවී ඇති අතර සත්ව නිෂ්පාදන ප්‍රාන්ත අතර ප්‍රවාහනයේ යලි දැනුම් දෙනතුරු අත්හිට වීමට ඉන්දියා බලධාරීන් පියවරගෙන තිබෙනවා. රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ඊටීඅයි සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක ඉදිරිසිංහ, නාලක ඉදිරිසිංහ, අසංක ඉදිරිසිංහ සහ දීපා ඉදිරිසිංහ යන අය නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ බන්ධනාගාරගත කරන පුද්ගලයන් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල යටතේ ඔවුන් මෙලෙස නිරෝධායනය සඳහා යොමු කළ බවයි. ईटीआई समागमे हिटपु अध्यक्ष वरुण वन जीवक एदिरी सिंह नालक एदिरी सिंह असंक एदिरी सिंह सह दीपा एदिरी सिंह यान आय पेरेदा देवन वरटात अतरंकुट गनु लबुए ईटीआई समागमे सिदु उबव कियन रुपियल बिलियन 6.4කට අධික මුල්‍ය වංචාවකට අදාළවයි. මුදල් වංචා කිරීම, සපරාදී විශ්වාසය කඩ කිරීම සහ සපරාදී සාවද්‍ය පරිහරණය යන චෝදනාවලට අදාළව ඊටීඅයි හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් දඬුවම් ලැබිය හැකි වරදවල් සිදු කර ඇති බවට නීතිපතිවරයා නිගමනය කර තිබුණා. ඔවුන් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ඒ අනුවයි. ඒ අනුව අත්අඩංගුවටගත් අදාළ සැකකරුවන් ජනවාරි 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඊටීඅයි සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් සිව් දෙනා අතරින් ජීවක ඉදිරිසිංහ, නාලක ඉදිරිසිංහ, අසංක ඉදිරිසිංහ යන තිදෙනා යොමු කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙතයි. දීපා ඉදිරිසිංහ කළුතර බන්ධනාගාරයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා. මේ අතර ඊටීඅයි තැන්පත් කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානයද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ අය හැමදෑම හිතාගෙන ඉන්නේ මේ අයගේ දේශපාලන බලය, ඒ වගේම කෝටි ගණන් වියදම් කළා හැම දෙයක්ම මෙයලා යට ගැහුවා. ඒ තුල අපිට සැකයක් තියෙනවා මේ ඉදිරිසිංහලා අපපිට එලියට ආවොත් මේ වැරද්දෙන් වුන් බේරෙන්න ඕන්නේ අවශ්‍ය තැන් වලට සල්ලි යොදවයි කියලා. ඒත් එක්කම මේ අය සතු පෞද්ගලික දේපල විශාල ප්‍රමාණයක් තියෙනවා. එහෙමනම් මේ පෞද්ගලික දේපල සියල්ල ETI finance ආයතනයට පවරනවා කියලා ඔවුන් අධිකරණයේ හමු වූ එකඟතාවයකට එනවනම් ඔවුන්ට අප දුන්නට තැම්පත් කරන හැටි අපේ විරුද්ධතාවයක් නැහැ. නැත්තම් ඔවුන්ගේ සියලු දේපල ETI finance ආයතනයට පවරන බවට එකඟ වෙන තෙක් ඔවුන්ට අප ලබා නොදෙන නිසායි අපි ඉල්ලා සිටින්නේ. හැම දෙයක්ම මේ ඉදිරි සිංහලා මුදල් යොදවලා යට ගහලා තියෙන්නේ. මේ ආයතන බලන්ඩෙන, ඒ වගේම මේ ආයතන සම්බන්ධයෙන් ක්‍රියා කරන මහා බැංකුවේ නිලධාරීන්ට, ඒ වගේම ආදායම් දෙපාර්තමේන්තුවල නිලධාරීන්ට අත්‍යවශ්‍ය නෝන් සල්ලි ගෙවලා තියෙනවා. ඒව කොමිසමේදී අනාවරණය වුණා මිලියන ගණන් ගෙවලා තියෙන්නේ. ඒවට සම්බන්ධ නිලධාරීන්ට ඒ නීති ක්‍රියාත්මක විය යුතු. දැන් අපිට දැනගන්න ලැබුණා නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරලා තියෙනවා කියලා. අපි දන්නේ නැහැ නිරෝධායන මධ්‍යස්ථාන කියලා මේ කොරෝනා මුවාවෙන් මේ අය සුපිරි හෝටල් වලද ලැබුම් ගෙන ඉන්නේ කියලා. නීතිය නම් කොතනත් එක හා සමාන විය යුතු. උදේ කිව්වාද ඉරු එකේ ගියා මම බැලුවා පත්තර විස්තර වලට ජනරජ පිටින ඕනම දෙයක් කරන්න පුළුවන් කිව්වා. ගරු ජනරජ පිටිමිනේ ඕනම දෙයක් කරන්න පුළුවන් නම් ඔබතුමාට බුදුබවත් දෙනවනේ මේ මොඩල් ටික අපිට හරන් දෙන්න කියලා කියන්නේ. උන්ට සල්ලි නැතුව නෙමෙයි තියෙනවා. උන්ට රත්තරන් ගෝණි ගණන් තියෙනවා. පැට්‍රෝල් සෙට් තියෙනවා අසංකට 42. උන් වගේ ඔරු ටික මම එළියට දැම්මොත් මොකද වෙන්නේ? අනිත් තියෙන උණු toy විදියටම බය නැතුව ඔර වැඩ කරනවා. ඔය දීප එදිරිසිංහ කියන ගෑණි අත වශයෙන් කියුණා. බොරැල්ල මන්සන්ති ඊයේ යාගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී ප්‍රීති ධර්ම දේශනාව තිබිලා තිනවා. අනේ දිත තම වේදිරි කර්ම කියන්නේ ඒකයි. නමින් දෙතන්ට එන්න තියෙන එකේ ඊයේ නීතිගත කිරීම බන්ධනාගාරේ 130ක් දීලා 160ක් දුන්නා කියලා තමයි මේගොල්ලන් බොරු දේවල් කියලා තමයි මේගොල්ලන් බේරෙන්න බලන්නේ. ඒගොල්ලන්ට බේරෙන්න ඉඩ දෙන්න එපා ජනාධිපතිතුමනි. මේ අතර අදාළ සැකකරුවන්ට අප ලබා නොදෙන ලෙස ඉල්ලමින් ලබන 12 වෙනිදා අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වීමට නියමිතයි. ආදරණීය ඊගේ තැම්පත් කරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා 12 වෙනිදා උදේ 11ට අලුත් කඩේ උසාවි සංකීර්ණයේ අසලට පැමිණෙන්න කියලා මේ ඉදිරි සිංහලට අප ලබා නොදෙන්න බල කරමින් අපි නිහඬ විරෝධතාවයක් පවත්වන්න තීරණය කළා තියෙන අපේ සංගමය. කුරුණෑගල ශික්ෂණ රෝහල අති නවීන රෝහලක් ලෙස අලුතින් ඉදිකර දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කුරුණෑගල ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියරච්චි මහත්මිය සහ වෛද්‍යරුන් නතුරු පිරිසක් එක්ව සිටියා. මේ අතර කුරුණෑගල පෞද්ගලික හෝටලයක පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හමුවකටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. අද කොවිඩ් පාලනය සිද්ධ වෙන්නේ රට වහලා නෙවෙයි. රටේ තියෙන සමාජ ආර්ථික ක්‍රියාවලිය පවත්වාගෙන යන ගමන් මේ රෝගය
එක අපිට මුණ දෙන්න වෙනවා ඒකට ජන සහභාගීත්වය අපට ඉතාම වැදගත් වෙනවා ඒක කාලයක් යනකොට මිනිස්සුන්ට මේක කම්මැලි වෙනවා මොහොම අමාරු ක්‍රියාවලියන්නේ මුණ අල්ලන්න බෑ මාස්ක් එක දාගෙන ඉන්න ඕනේ හැම වෙලේම හරි අමාරු දුෂ්කර ක්‍රියාවලියක එක දිගට මිනිස්සු නිරත වෙනකොට උන් ආපහු මේ එකතු කරගෙන මේ මෙතන ගත්ත ආදර්ශයෙන් තමයි කොවිඩ් පාලන ක්‍රියාවලිය අපිට ක්‍රියාත්මක කරගන්න වෙන්නේ මෙතර කුරුණෑගල මහනගර සභාව සහ දිස්ත්‍රික්කයේ භික්ෂුන් වහන්සේගේ මූල්‍ය පරිත්‍යාගයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ලබා දුන් නව PCR යන්ත්‍රය සහිත රසායනාගාරය අද පස්වරුවේ විරුද්ධ කෙරුණේ සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වන්නියරචි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ බිහි වූ දුර්වලම රජය වර්තමාන රජය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහනුවර හිඳකල රජමහා විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. මහනුවර ඓතිහාසික හිඳකල රජමහා විහාරස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අම්බීගම පඤ්ඤකිත්ති හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. යහපාල රජයෙන් ආරම්භ කර සංහිඳි ආකාරයක් දැන් වහලා තිබ්බා දැන් නැවතත් රජය ඒක විවෘත කරන්න කියලා අරිසබ්දි මහතාගේ යෝජනාවක් අනුව කටයුතු කරලා තියෙනවා අපි හැමෝම අපේ රටට ආදරේ අපේ ඒකායන අරමුණ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම බහුමික අඛණ්ඩතාවයේ ස්වෛරීත්වයේ ඒකීය භාවයේ දේශපාලන නිදහස සුරැකීම ඒ කාර්යය සාර්ථකව ක්‍රියාත්මක වන්නට නම් රට තුළ එකමුතු භාවය ජාති නාගම් අතර මිත්‍රශීලීත්වය මේ ඉතාමත්ම වැදගත් රට පුරා පැනලක් කරන දිගින් දිගටම රජයට සම්බන්ධ ආදේශ බලක් පනා ඇතන අය වේ දිගින් දිගටම පෙරදුනා සුබ පෙර නිමිති यूक्रेन लॉकडाउन यूक्रेन සංචාරක අපේ රටට ගෙන්නනවා කියන එක විහිළු සහගත කාරණාවක්. ඒ වගේම එන්නත ගෙන්වීම ගැන කිසිම වැඩසටහනක් නැහැ. ලෝකයේ බොහෝ රටවල් මූල්‍ය උත්තේජක පැකේජ් ක්‍රියාත්මක කරනවා. ෆිස්කල් ස්ටිමියුලස් පැකේජස්. කෝ අපේ රටේ ක්‍රියාත්මක වෙන ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ් එක. කෝ අපේ රටේ ක්‍රියාත්මක වෙන මූල්‍ය උත්තේජක පැකේජ්. ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ බිහි වුණු දුර්වලතම රජයක් හැටියටයි අපි මේ රජය දකින්නේ. ඔබතුමාලා ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මෙතරම් බුරුන්දීප තමයි ශක්තිමත් දැන්. ඔබතුමා දැන් අද දවසේ අපිත් සමග මේ ගමන යන්නේ. එතකොට අපේ ශක්තිය බලන්න පුළුවන්. දිවිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ වීදියා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිස්ත්‍රික්ක රසක ප්‍රධාන ජලාශය තුළු ජලාශ 30ක වාන් දොරටු බේවන විට විවෘත කර තිබෙනවා. කාලගුණ වීදියා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ පළාත් කිහිපයකටම මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසිද ඇතිවිය හැකි බවයි. ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. උතුර, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, වයඹ සහ ඌව පළාත් තුළ ඇතම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි. අද දහවල් 12 න් අවසන් වූ පැය 24 දී මිලිමීටර 136.2 ක වැඩිම වර්ෂාපතනයක් වාර්තා වුණේ අම්පාර මහවි ප්‍රදේශයෙන්. පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම විවෘත කිරීමට අද පෙරවරුවේ පියවර තිබුණා. පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම විවෘත කර ඇත්තේ වසර 3කට පසුව බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ SK හේවාගම් මහතා සඳහන් කළා. තබ්බෝම ජලාශයේ වාන් දොරටු 4ක්ද ඊයේ පසුවරුවේ විවෘත කිරීමට පියවරගෙන තිබුණා. පදවිය ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් මා ඔයාවට ජනතාවට අවධානයෙන් සිටින්නයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. එයනුව දිස්ත්‍රික්ක රැසකම ප්‍රධාන ජලාශ සියල්ලේම පාහේ වාන් දොරටු රැසක් විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර කොළඹ නගරයේ ප්‍රදේශ රැසක අද පෙරවරුවේ දැඩි මීදුම් තත්ත්වයක් දැක ගැනීමට හැකි වුණා. මේ අතර අද සවස් කාලයේ මොරටුව ඉහළ ඉදිමැද ප්‍රදේශය හරහා මාගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස හා වඩුබඩු 50කට පමණ හානි සිදුව තිබෙනවා. අම්බෝ
ගොස් ගන්න මේ නේද පුදුමස්තු.